සැලසුම් කළ පුවත් රැසක් සමගින් අදත් සූදානම් ලයිව් ඇට් 10:30 ආරම්භ කරන්න. මම මුදිත විජේසුන්දර. මම ෆාතිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ලබන සතියේ අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනපති පවසයි. පැහැදිලිවම විද්‍යාත්මක පදනමෙන් විෂයන් බෙදපු අමාත්‍යංශ තියෙන කැබිනට් මණ්ඩලයක් තමයි මම පත් කරන්නේ. හෙරොයින් බෙදූ මකරාගේ කල්ලිය කොටුවේ ගජමුතු වලින් හෙලි වූ දල ඇතිකුගේ ඝාතනය. එළවලු මිල පහලට. තක්කාලි වල මිල අද රුපියල් 5යි 10යි කැකිරි විහිද මිනි අන්ත අසරණයි රුපියල් 2යි 3යි කැකිරි. ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. අලුත් අවුරුද්දේ අමාත්‍ය මණ්ඩලය රැස්වුණු ප්‍රථම අවස්ථාවත් මෙයයි. කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී සිදුවන බවට පැතිර යන තොරතුරුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පසුගිය කැබිනට් රැස්වීම වර්ජනය කිරීම නිසාත් අද රැස්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීම දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණා. කෙසේ වෙතත් අද පෙරවරුවේ පැවති එම කැබිනට් මණ්ඩල හමුවට එක් වූවන් ඒ ගැන පළ කළේ මෙවැනි අදහස්. කැවුම් කිරිබත් කෑවා. අමතුමා තෙල් මිල සම්බන්ධව තෙල් මිල තීරණයක් ගැන ඒක කමිටුවක් ඉදිරියේ සාකච්ඡා කරලා ඒකම කරයි දැන් මම මොකක් ඒක තීරණ කරන්නේ. වර්ජනය කරපු කට්ටිය ආවද? අනික කට්ටිය එන කට්ටිය කවුවා නැත්නම් ඉතින් අපි ගෙනිනවා. කැබිනට් එක සංශෝධනය ගැන සාකච්ඡාවක් වුණාද අමතුමා? කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව දැන් ඉදිරියට යන්න මේ ගිවිසුම් අස්සම් කිරීමක් වගේ දෙයක් ගැන තීරණ. යහපාලන ආණ්ඩුව ඉදිරියට යනවා. ගිවිසුම් අස්සම් කරත් ගිවිසුම් අස්සම් කරේ නැති වුණත් ඉදිරියට යනවා. අමතෝ මේ රජයේ දැන් මේ කරගෙන යන්න බැහැ කියලාද ඒකාබද්ධ විපක්ෂයෙන් දිගින් දිගටම යෝජනා කරා. ඒගොල්ල හැමදාම ඕක කියනනේ අපි අවුරුදු පහම ශක්තිමත්ව මේ ආණ්ඩුව යනවා. ඒතකොට කැබිනට් සංශෝධනය අමතුමා කොයි දවස්වල සිද්ධ වෙන්නේ? ඒක නම් කියන්න දෙයක් නැහැ. අගමැතිතුමයි ජනාධිපතිතුමයි සාකච්ඡා කරලා තීරණයක් ගනී. සර්. ආ දෙන්නම ඉන්නවා. පහුගිය කැබිනට් වර්ජනය කර ඔක්කොමලාම සහභාගී වුණාද කැබිනට් එකට? ඔක්කොම සහභාගී වුණා. ඉතාමත් සුහදවද බොහොම හොඳින් අපි කටයුතු කරා. අමරේ රැමතුමා. මොකද වෙන්නේ ඉදිරියට? නෑ මේ කිව්ව ඇතිනේ. ඔය ටික මම කියන්නේ දින මලී තව පොඩි මීටින් එකට යනවා මම. මධ්‍යම කරා සම්බන්ධ ඒකෙන් පස්සේ දාමු ඉස්සර ඉවර වෙලා හොඳ. නව කැබිනට් මණ්ඩලය පත් කෙරෙන්නේ කවදාද? ඒ සඳහා පත් කෙරෙන්නේ කොයි වගේ අයද? මේ හැම දෙයක්ම ජනාධිපතිතුමා මේ විදිහට හෙළි කළා. ඊළඟ සතිය අපිට පුළුවන් අලුත් කැබිනට් මණ්ඩලය රටට ඉදිරිපත් කරන්න. පැහැදිලිවම විද්‍යාත්මක පදනමෙන් විෂයන් බෙදපු අමාත්‍යංශ තියෙන කැබිනට් මණ්ඩලයක් තමයි මම පත් කරන්නේ. දැන් අපි දන්නවා පහුගිය කැබිනට් මණ්ඩලයේ ඇතම් දිනාට විවිධ චෝදනා එල්ල වුණා. නැවතත් ඉඩක් තියෙනවද මේ වයින් ඇයට කැබිනට් මණ්ඩලය තුලට පිවිසෙන්න? ඒක තම තමන්ගේ දේශපාලන පක්ෂවල මූලික වගකීමක්. ඒක කාර්යයක්. මම ගාවට එන යෝජනාවලදී මම සොයලා බලනවා ඕනෑම කෙනෙක් කැබිනට් මණ්ඩලයට පත් කිරීම සුදුසුද නුසුදුසුද කියන එක. ඒක මගේ වගකීමක්. ජනතාවට විශ්වාස කළ හැකි පිළිගත හැකි කැමැති මණ්ඩලයක් වෙන්න ඕනේ. චෝදනාවට ලක් වෙච්ච කිව්වට අපිට එකපාරට කියන්න බෑ ඔය කවුරු ගැනද කියන්නේ කියලා. ඉතින් ඒකේ එන යෝජනා අනුව තමයි අපිට තීන්දුව తీරන ගන්න වෙන්නේ. සෑම අමාත්‍යංශයක්ම රට වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ඇතිවන විදිහ තමයි අමාත්‍යංශ කියලා කියන්නේ. ඒ නිසා අපි හැම වෙලේම අමාත්‍ය මණ්ඩලයක් පත් කරනකොට ඒකට සුදුස්සකම් විශේෂ දැනුම තියෙන අය කවුද, ඒ සඳහා පිළිගැනීම කොහොමද, කවුරුන් කෙසේ කිව්වත් ජාත්‍යන්තර දේශපාලනේ නොසලකා අද රටවල් වලට වැඩ කරන්න අමාරුයි. ඒ නිසා අපි වගේ දියුණු වෙමින් පවතින රටවල් ආර්ථික වශයෙන් ශාල ප්‍රගතියක් ඇති කර ගැනීමට අවශ්‍ය රටවල් මේවත් එක්ක අපි හිතන්න ඕනේ කොහොමද අපි ඒ සඳහා සුදුසු අය පත් කරගන්නේ කියන එක. යක්කල මුල්ල පොලිසියට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ තම නිවෙස්වලට අලාභහානී කළ පුද්ගලින් පිරිසක් අත්අඩංගුවට නොගන්නා බවට චෝදනා එල්ල කරමින්. ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ නිවාස කිහිපයකට බීමත් පිරිසක් විසින් පහර දී අලාභහානී කර තිබුණේ පසුගිය 16 වෙනිදායි. නිවැසියන් පැවසුවේ 30කට අධික බීමත් පිරිසක් තම නිවාසවලට දේපළවලට මෙන්ම තමන්ටද පහර දුන් බවයි. ඒ පිළිබඳව පොලිසියට පැමිණිල් කළද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පවසමින් එම නිවැසියන්තුළු පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා. ඒ ගාල්ල උඩුගම් මාර්ගය තෙල්ලඹුර ප්‍රදේශයෙන් අවහිර කරමින්.
අපි නිදහසේ අවුරුද්ද සමරමින් ඉන්නකොට අපේ නිවසට කඩා පැනපු මරවර් පිරිසක් ඇවිල්ලා හිටපු සියලු දෙනාටම පහර දුන්නා. නිවසට ගහලා අලබ කළා. අපේ යාබේ නිවසට ගිහිල්ලා ඒ නිවස සම්පූර්ණයෙන් කුඩු කළා. විනාශයක් කරා. එකම පුද්ගලයෙක්වත් තමයි රත්තරන් අරගෙන නැහැ. උන්න මගේ අම්මට පහර දුන්නා. මේ චූටි දුවට ගැව්වා පසපැත්තට බයින් ගේ ඇතුලේ කොන්ක්‍රීට් එකේ වීසිවල ගිහින් වැටෙන්න. මෙයිට හෙල්මන්ට් ඔලිනු පොළු ඔලිනු ඔළුවටයි ඔකෝටම ගහලා. ඔළුව තුම්පලක් පළල මැහුම් දාලා අදත් වෙනකන් කිසිම කෙනෙක්වත් අඩංගුවට ගත්තේ නැහැ. මේ විරෝධතාවයේ පැය දෙකකට ආසන්න කාලයක් පැවතියා. පසුව එම ස්ථානයේට ගාල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී ඉහළවිල මහතා පැමිණ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොරොන්දු වීමත් සමග විරෝධතාකරුවන් විසිර ගියා. ජීවන වියදම කියන්නේ පොදුවේ අපි හැමෝටම එක වගේ දැනෙන කාරණයක්. පහුගිය දවස්වල හොඳටම ඉහළ ගිහින් තිබුණු එළවලු මිල මේ වෙද්දී ආයෙම පහළ බැහැලා. අපි ඒ පිළිබඳව වෙළඳුන්ගෙන් වගේම පාරිභෝගිකයන්ගෙන් විමසා බැලුවා. මේ දිනවල ඇතැම් එළවලු වර්ගයන්හි මිල ශීඝ්‍ර ලෙස පහත වැටි තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ එම හේතුව මත ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව. කැකිරි, වට්ටක්කා, තක්කලි, වම්බටු, ගෝවා ආදී එළවලු කිලෝවක් රුපියල් 5කට වැඩි මුදලකට අලෙවි කළ නොහැකි බවයි ගොවින් කියා සිටියේ. කුණු විලගෙන එහෙන් වලින් ගෙනලා ගොඩ ගෙදරක දාන්නේ වාවේ. ගොඩන් වලින් අයින් කරනවා. හදවස් තුනින් තුනේ මේ ගොඩන් කරලා අයින් කරන්න ඕනේ. අයින් කළා වෙන තැන් වල ගහන්න ඕනේ. කුණු ඉච්ච ටිකස් කරලා. එහෙම කර කර තමයි දැන් මේ තියා ඉන්නේ. ඉතින් වෙලඳ මේ මිලක් නැති නිසා තමයි දෙන්න තුන් ඉන්නේ. ඉතින් මේ ගිහින් බලන්න පාරවල් දිගටම ওই විදිහටම වට්ටක්ක සම්පූර්ණයෙන්ම මේ ගොඩ ගහගෙන තියාගෙන ඉන්නේ. රුපියල් 5ට 6ට දීලා කිලෝ එකක් දීලා ඉතින් ගොවියට මේ ණය වජ්ජම බැංකු ණය වජ්ජම වන්නේ විදිහක්. ගෝවා ගෝණියක් කිලෝ 50යි ගෝණියක් මහත්තයෝ අපිට දෙන්න රුපියල් 100යි අපි දෙන්නේ. කිලෝ එකක් රුපියල් 2කටවත් රුපියලටවත් දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. රුපියල් 600ක් වෙනවා මේ ගෝවා මේ ඇට පැකට් එකක්. අක්කාලි වල මිල අද රුපියල් 5යි 10යි අතරටපත් වෙලා බලන්න බටු රුපියල් 10යි. මේ බොන්චි රුපියල් 25යි 30යි. එළවලු වගා කරන ප්‍රදේශවල මිල ගණන් එසේ වුවත් කොළඹ ප්‍රධාන එළවලු වෙළඳපොළේ මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්. ඒ අනුව ඒ බොහෝ එළවලුවල මිල දඹුල්ල ඇතුළු ප්‍රදේශවල ගොවීන්ගෙන් මිලට ගන්නා මිලමෙන් දස ගුණයකට ආසන්නයි. ගොවි ජනතාව ඉතාමත් මසීරු තැනකට පත් වෙලා තිබෙනවා. තමුන්ගේ නිෂ්පාදන වියදම අධික වෙලා තියෙනවා. වෙළඳ පොලක් නැහැ, විකුණ ගන්න බැහැ. එළවලු මේ වෙනකොටත් විගුණන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. දැන් වීගොවියටත් වඩා අනිකුත් ගොවීන් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. තවත් පුවත් රසක් සවිස්තරාත්මකව දකිමු මේ විරාමයෙන් අනතුරුව. එළවලු මිලට වුණු දේ. තක්කාලි වල මිල අද රුපියල් 5යි 10යි කැකිරි විහිට මිල අන්ත අසරණයි රුපියල් 2යි 3යි කැකිරි. හෙරොයින් බෙදූ මකරාගේ කල්ලිය කොටුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වුණා. එහිදී තීරණාත්මක දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ බවයි දැනගන්නට ලැබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරු 7ට පමණ ඇරඹුණේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. පවතින දේශපාලන වාතාවරණයත් සමගින්ම විශේෂයෙන්ම අද දවසේදී අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කීපයක්ම තමන්ගේ ඉදිරියේ පිළිබඳව සුවිශේෂී සාකච්ඡාවට කීපයක්ම පවත්වනු ලැබුවා. මෙවන් වාතාවරණයක් පවතින අතරතුරයි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද සන්ධ්‍යාවේදී ජනාධිපති නිල නිවසේදී රැස් වුණේ. එවැගේම මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියේ පිළිබඳව ඉදිරි කටයුතු පිළිබඳව සුවිශේෂී තීරණ රැසක් ගැනීමට නියමිත බවත් අපට වාර්තා වුණා. එවැගේම අපිට දකින්න ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන්, එවැගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්, එවැගේම මැති ඇමතිවරුන් රැසක් මේ අවස්ථාවෙන් සහභාගී වන ආකාරය. රැස්වීම පැවැත්වෙන්නේ කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී. මෙම රැස්වීමේදී ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන සහ විශ්වාස භංගයට ඡන්දය දුන් දහස දෙනා විපක්ෂයේ අසුන් ගැනීමේ යෝජනාව ඇතුළු වැදගත් දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිතයි. නැන්දම්මා සහ බෑනා අතර ඇති වූ ගැටුමක් දුරදිග යාම හේතුවෙන් ඝාතනයක් සිදු වූ පුවතක් අද අපිට වාර්තා වුණා ඒ එල්පිටිය ප්‍රදේශයෙන්. අද පස්වරුවේ පුද්ගලයෙකු තම බිරිඳගේ මවට පහර දී ඝාතනය කළ සිදුවීමක් පිළිබඳ පුවතක් වාර්තා වූයේ ඇල්පිටිය පිටුවල ප්‍රදේශයෙන්. පිටුවල විජයමාවත ප්‍රදේශයේ පිහිටා ඇති මේ නිවසේ කාන්තාව ඇගේ දියණිය සහ බෑනා සමග ජීවත් වී තිබෙනවා. අද උදෑසන තම ජංගම දුරකථනය අස්ථානගත වී ඇති බව පවසමින් බෑනා
තම නැන්දම්මා සමග ඇති කරගත් ආරවුලක් දුර්දික ගොස් මෙලෙස පහර දී ඝාතනය කර තිබුණා. මගේ ගුටි ගන්න ඕනේ නැත්නම් ගිහිල්ලා හොයපන් කියලා කාමරේම පෙරළුණු. අම්මට හොඳටම නැගිටින්න බැරි වෙන්න තනි බැලුවා. තල්වල එයා බිම පැටුණා. වැටලේ ඉවරේලා නැගිට්ට වල කෙසටින් අහලක නැගිට්ට වල තමයි හොයපන් කියලා කිව්වේ. නැගිට ගන්න බැරි වෙන්න හොඳටම අමාරු වුණා අම්මට. අනතුරුව පහර දුන් පුද්ගලයා එම නිවසේම පිහිටි කාමරයක් තුල ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබුණා. ඝාතනයට ලක් වූ කාන්තාව 85 හැවිරිදි වියේ පසු අතර සියදිවි නසාගත් පුද්ගලයාගේ වයස අවුරුදු 45ක්. පොලිසිය පැවසුවේ සියදිවි හානි කර ගැනීමට පෙර ඔහු ලියූ ලිපියක් හමු වී ඇති අතර එහි තම නැන්දම්මා ඝාතනය කිරීමට තමාට අවශ්‍ය නොවූ බවත් ඇය තමාට දිගින් දිගටම හිරිහැර කළ බවත් සඳහන් කර තිබුණා. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ තවත් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ තීරණය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ දේශපාලන මණ්ඩලය අද යළිත් රැස් වුණා. අදත් එම හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය හා පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ලිය ගහ මන්දිරයේදී. මෙහිදී අලුතින් පක්ෂයට නිර්ධාරින් පත් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. ඒ අනුව තීරණය වී ඇත්තේ පක්ෂ මහ ලේකම් සභාපති හා භාණ්ඩාගාරික යන තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ බලය පක්ෂ නායකත්වයට ලබා දීමටයි. ඊට අමතරව නියෝජනායක උපනායක ජාතික සංවිධායක ඇතුළු තනතුරු සඳහා පත් කරන අය පිළිබඳව හෙට දිනේ රැස් වී යළි සාකච්ඡා කිරීමටයි අද දේශපාලන මණ්ඩලය සාකච්ඡා කළේ. ඊට අමතරව අලුතින්ම නිර්මාණය කිරීමට යන තනතුරු සඳහා පුද්ගලින් තෝරා ගැනීමත් හෙට සිදු කිරීමට නියමිතයි. රුවන් විජේවර්ධන වාර්තාවය අධ්‍යයනයට ගෙන ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක කරන්න තීන්දුව කළා. හෙට හවස 5ට නැවත දේශපාලන මණ්ඩලයේ රැස් වෙනවා. පූර්ණ නිලධාරි මණ්ඩලයේ පූර්ණ ප්‍රතිසංවිධානයකට කතා කරනවා. නායකත්වයේ පක්ෂ ඒකමතික තීන්දුව කරගත්තා. අපි අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවදුරටත් නායකත්වය තියාගන්නවා කියලා. ඉතින් ඒක ගැන දැන් සාකච්ඡා කරන්න ඇත්තරම. ඒ වගේම පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම ගැන බොහොම විවෘතව අවංකව සියලු දෙනා කතා කරා. තනතුරු කීපයක් තිනවා පක්ෂ නායකත්වයේ විසින්පත් කරන අනිත් සියලුම තනතුරු වගේ බහුතර කැමැත්ත පරිදි අපට පත් කර ගන්න පුළුවන් ද කියන එක තමයි අපි සාකච්ඡා කරේ. ඒ සඳහා පුද්ගලින් නම් කිරීමේදී පොදු එකඟතාවයක් ඇති නොවුනහොත් දේශපාලන මණ්ඩලය තුළ ඡන්ද විමසීමක් සිදු කළ යුතු බවට පිරිසක් යෝජනා කළා. තවත් කණ්ඩායමක් යෝජනා කළේ ඡන්දයකට නොගොස් අදාළ තනතුරු වලට පුද්ගලින් තෝරා ගැනීම වඩා සුදුසු බවයි. බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් බිබිල මල්ලෑව ප්‍රදේශයේ ඝාතනයක් සිදුව තිබෙනවා. තම සහෝදරයාගේ පහර කෑමට ලක්ව මෙලෙස මිය ගොස් තිබුණේ සිව්දරු මවක්. බිබිල මල්ලෑව ප්‍රදේශයේ කුඹුරියායකදී මෙම ඝාතනය සිදුව තිබුණා. ඊයේ සවස 6ට පමණ කුඹුරක වැඩ කරමින් සිටි 48 හැවිරිදි කාන්තාවක හා 50 හැවිරිදි අයගේ වැඩිමහල් සහෝදරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබෙනවා. පසුව එය දුරදිග ගොස් වැඩිමහල් සහෝදරයා සවලකින් තම සහෝදරියට පහර දී තිබුණා. අනතුරුව සහෝදරියද උදැල්ලක්ගෙන ඔහුට පහර දීමට උත්සාහ කර ඇති අතර ඇය එක්වරම උදැල්ලද සමග කුඹුරට වැටී තිබෙනවා. පොලිස් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එම අවස්ථාවේ වැඩිමහල් සහෝදරයා එම උදැල්ලගෙන සිය සහෝදරියට පහර දී ඝාතනය කර ඇති බවයි. මෙසේ මියගොස් ඇත්තේ සිව්දරු මවක්. පොලිසිය පවසන්නේ මෙම ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් බවයි. ඝාතනය සිදු කළ සැකකාර 50 හැවිරිදි සහෝදරයා බිබිල පොලිසියට බහර දී තිබෙනවා. අද එම සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුව ලබන මස 9 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී කතාබහට ලක්වුණු දේවලුයිමේ. ඒකබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකින්ගේ රැස්වීමක් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපතිගේ නිල නිවසේදී ප්‍රධාන වශයෙන් මැයි දිනය පැවැත්වීම පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරා. එකතු කරන බලවේගයන් ඒ නැති කළ හැකි ප්‍රතිචාරය ඒ 16 දෙනාගේ ප්‍රශ්න අපි වෙනම සාකච්ඡා කරගෙන යන්නේ. ඒ එන විදියට තමයි බෝලේ හැටියට තමයි අපි බැට් එක දාන්නේ. ඔව් දැන් මේ රාජාසන කතාවක් තියෙනවා ලබන 8 වෙනිදා. ඒ ගැන සාකච්ඡාවක් ලක්වනවා. රාජාසන කතාවක් කියලා එකක් නැහැ කියලා තමයි හුඟක් අය කියන්නේ. මම හරියටම දන්නේ නැහැ. ඒගොල්ලන් කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කරනවායි කියලා.
ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන දවස් දෙකක විතර විවාදයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. 16 දෙනා ඔබතුමාලගේ මැතිවරණ ඔබතුමාලගේ මේ රැළියට ලගී කියලා ඔබතුමා විශ්වාස කරනවා? අපි එහෙම කල්පනාවක් කරලා නැහැ තාම. ඉස්සෙල්ලා ඒගොල්ලෝ විපක්ෂේ වාඩි වෙලා ඉන්නපෑ. එහෙමනොත් ඔබතුමාලා බාර ගන්නවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ පිළිගත්තොත් අපිට බාර ගන්න වෙනවා. කිරිඳිවැල ඩිපෝව ආසන්නයේදී බස් රථයක් කාර්මික දෝෂයකට ලක්ව රියානතුරක් සිදු වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. කිරිඳිවැල ගම්පහ ප්‍රධාන මාර්ගයේ කිරිඳිවැල ඩිපෝව ආසන්නයේදී මෙම බස් රථයේ ඉදිරිපස රෝදයක් එකවරම ගැලවී ගොස් කිරිඳිවැල දිසට පැමිණිමින් තිබූ යතුරු පැදියක ගැටීමෙන් ඒ පෙරළී ගියා. අද දහවල් සිදු මේ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු රදාවාන ප්‍රාදේශීය රෝහල්ට ඇතුළත් කෙරුණා. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ගම්පහ මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා. රෝදය ගැලවී යාමත් සමග බස් රථය නතර වී තිබුණේ මද දුරක් ඉදිරියට ඇදී යාමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් බස් රථයේ කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. පොලිසිය පැවසුවේ කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවයි. වාහන හොඳින් පරීක්ෂා කර රිය දහවනය කරන්නේ නම් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බව අප රියදුරන්ට නැවතත් සිහිපත් කර සිටිනවා. අපි අලිත් සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නයි. අපි විපක්ෂයේ අසුන් ගැනීමත් එක්ක තවත් කණ්ඩායමක් අසුන් ගන්න සූදානම්ක් තියෙනවා. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ කටේදී මාර්ෂි පීනකට පත් වෙච්චර. හෙරොයින් බෙදූ මකරාගේ කල්ලිය කොටුවේ. This is live at 10:30. යාල වනෝද්‍යානයේදී ඝාතනය කළ ඇතෙකු පිළිබඳව සුලමුල හෙළි වී තිබෙනවා. ඒ ගජමුතු ගනුදෙනුවකට අදාළ සැකකරුවන් දඹුල්ල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගයි. ඝාතනය කළ ඇතෙකුගෙන් ලබාගත් ගජමුතු අලෙවි කිරීමට ඇති බවට දඹුල්ල පොලිස් විශේෂ කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණා. දඹුල්ල පොලිස් ස්ථානයේද සහ ඇතිව විශේෂ මෙහෙයුමක් එම කාර්යාංශය ආරම්භ කළේ ඒ අනුව. ඒ සඳහා ගැනුම්කරුවෙකු ලෙස ඇලහැර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුද යොදාගෙන තිබුණා. ගජමුතු අලෙවි කිරීමට සිටි බුත්තල ප්‍රදේශයේ පුද්ගලයන් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මිලගනම් පිළිබඳ කතා කරන නිලධාරීන්ට ඔවුන් දැනුම් දී තිබුණේ 100%කට ඒවා අලෙවි කරන බවයි. එම මුදල 70%ක් දක්වා පහළ හෙලීමට පසුව ඔවුන් එකඟ වී තිබුණා. ඒ අනුව ගනුදෙනු කිරීම සඳහා දෙපාර්ශ්වය ඊයේ පස්වරුවේ දඹුලට පැමිණියා. ඔවුන් දඹුල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබුණේ එම ගනුදෙනුව සිදුවන අතරතුරදී. ඔවුන් සන්තකයේ තිබී මෙම ගජමුතු දෙකද පොලිසිය බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරුවන් ගනුදෙනුව සිදුකරන අවස්ථාවේදී ව්‍යාපාරිකය සමග පවස ඇත්තේ යාල වනෝද්‍යානයේ සිටි දළ ඇතිකු ඝාතනය කර මෙම ගජමුතු ලබාගත් බවයි. කෙසේ වෙතත් මෙම ගජමුතු වෙනත් පුද්ගලයෙකුගෙන් ලබාගත් බව අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔවුන් පොලිසියට පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිසිය පරීක්ෂණ පවත්වනවා. අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් තිදෙනා ඥාතීන් වන අතර ඔවුන් අද දඹුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයෙහිදී නියෝග කළේ ලබන මාස 2 වෙනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. දළ ඇතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආසන්නතම සිදුවීම පසුගිය 19 වෙනිදා යාල වනුද්‍යානයෙන් වාර්තා වුණා. එහිදී දඩයක්කරුවෙකුගේ වෙඩි උණ්ඩයකට ගොදුරුවෙමින් යාල මිස්සක නමින් ප්‍රසිද්ධියට පත් හස්තියා ජීවිතක්ෂයට පත් වුණා. අදත් එක එක තැන්වලදී මැති ඇමතිවරු පළ කළ අදහස් දකිමු කියන කතාවලින්. අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන. අපි ජනාධිපතිතුමා අපි ආරක්ෂා කරනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත්, ඒ වගේම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සියලු දෙනා එකට එකතුලා තමයි ඊළඟට UNP විරෝධී බලවේගයක් අපි ගොඩනගන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. ඇත්තට මහා කේලම්බුරු හිටියේ අර 16 දෙනා අතර කප්පර කොරකන් දූෂණ චෝදනා එයාට තියෙනවා. ඉතින් එහෙම බලද්දි ඔය කෑ ගහන අය අර්ජුන ඇලෝෂියස් මහත්තයාගේ කෝල් ලිස්ට් එකේ ඉන්නවා ඒගොල්ලෝ. ඊගවට පාර්ලිමේන්තු කැඳවන දවසේ අපි විපක්ෂය ඉඳ ගන්න. උඩ පෙරලන්න ඕන අපිට ඉස්සරහට පෙරලන්න පුළුවන්. අපි විපක්ෂ වාඩි උනේ මේ ආණ්ඩුව පෙරලන්න තමයි. අපි එච්චර දේවල් ඒක හිතන්නේ නැහැ. දැන් ඒවා ඉතිහාස කතා. අපි අනාගතය ගැන හිතන්නේ. රට රාජ්‍ය පාලනය ශක්තිමත් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන තමයි අපි දැන් කතා කරන්නේ. අපි විපක්ෂය අසුන් ගැනීමත් එක්ක තවත් කණ්ඩායමක් අසුන් ගන්න සූදානම්ක් තියෙනවා. ඒත් එක්ක මම හිතනවා බහුතරයක් නැති ආණ්ඩුවක් 3-2ක් නැති ආණ්ඩුවක් බවට පත් වුනහම ඒ පත් වෙන තත්ත්වයට එක්ක මහජන කතිකාවක් ආරම්භ වෙයි. මොකද ඉදිරියේ කරන්න කියලා. කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි ශක්තිමත්ව එහා පැතුන දැන් කට්ටියක් එන්න අපේට ආණ්ඩුව ජනතුමයි. ඒක නිසා ඒ කට්ටියදී මාර්ෂික පීඩනයකට පත් වෙච්චර. ඒ ඇයිට ඉතින් අතිසරට අමුඩ ගහන එකක් වගේ අමුඩේ හොදාගෙන යන්න වෙයි. මට කියන්න තියෙන එච්චර. පහවසර ශිෂ්‍යත්වයේ සමත් තම දරුවාට පාසලක් ඉල්ලා
පියකු දැක්වූ විරෝධතාවක් පිළිබඳව අද අපට අහන්න ලැබුණා. පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ තම දරුවාට ජනප්‍රිය පාසලක් ලබා නොදීමට විරෝධය පළ කරමින් පුද්ගලයෙකු අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. ඔහු පැවසුවේ මහනුවර කුණ්ඩසාලේ ලුණුකැටියා මඩිත්ත මහාවිද්‍යාලයේ පසුගිය වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ එකම ශිෂ්‍යා තම දරුවා බවයි. තම දරුවාට ජනප්‍රිය පාසලක් ලබා දීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත් නමුත් ඒ හරහා තවත් ගැටලු රැසක් උද්ගතව ඇති බවයි ඔහු පවසන්නේ. ලකුණු 172ක් අරගෙන ළමයා පාස් වුණා. පාසල් පෙළ ගැස්සීම යනුව කියලා ළමයට පාසලක් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය. ඉසුරුපායට ආවට පස්සේ වෙන පිට ඉස්කෝලයක් තියෙනවා කියලා කිව්වා. ඒක කිලෝමීටර් 28ක් දුරින් 170වට ගන්න පාසලක් තියෙනවා. කිලෝමීටර් 18ක් මෙහෙයි. ඒ පාසලවත් මෙහෙන් ලබා දුන්නේ නැහැ. එහෙම අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා ලේකම්තුමාට. මෙහෙන් කියනවා කිසිම අභියාචනයක් මම ඉදිරිපත් කරේ නැහැ කියලා. ළමයට පාසලක් නැතුව ළමයා මානසික වැටලින්නවා. යන්ට ඕන සියලු දෙනා ළඟට ගියා. මම නැගිටින්නේ මෙතනින් එක්කෝ කාගෙන් හරි විසඳුමක් ලබා දෙන්න. හෙට උදේ වෙනකොට ළමයයි තව දරුව දෙන්නෙක් ඉන්නවා. ගෙන දෙනාම ඇවිල්ලා පාරේ මෙතන කහ ඉර මත ඉඳ ගන්නවා. පානදුර සහ තෙබුවන ප්‍රදේශවල සිදු කරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් දෙකක තොරතුරු අනාවරණ වී තිබෙනවා. එෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 8වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කළුතර දිසා අපරාධ ඒකකය මගින් පානදුර බෙක්කේගම රතුවත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවන් 3 දෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව ඔවුන්ගෙන් ලද තොරතුරක් මත තවත් ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගැනුණා. පොලිසිය පවසන්නේ සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී රුපියල් ලක්ෂ 2කට ආසන්න මත්කුඩු පැකට් 300ක් සමග අත්අඩංගුවට ගත් බවයි. ඔහු කුඩු සලින්දු ලෙස හඳුන්වන මත්කුඩු ජාවාරම් කරුවෙකුගේ ප්‍රධාන ගෝලයා බවටයි හඳුනා ගැනුණේ. කුඩු සලින්දු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. කෙසේ වෙතත් ඔහු කළුතර දිසා අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉල්ලා ඇත්තේ තම ගෝලයන් නිදහස් කරන ලෙසයි. ඒ සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබා දෙන බවත් ඔහු පවසා තිබෙනවා. කෙසේ වෙතත් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. මේ අතර කළුතර තෙබුවන නාත්තුපාන ප්‍රදේශයේදී හෙරොයින් පැකට් 68ක් සමග 5 දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් මකරා නැමැති සංවිධානාත්මක මත් ජාවාරම් කණ්ඩායමේ සාමාජිකයන් බව පොලිසිය සඳහන් කළා. සැකකරුවන් සතුව තිබී සොයාගත් හෙරොයින් ඔතා තිබුණේ මෙම මකරා ලාංඡනය සහිත දවටනවලයි. එමෙන්ම ඔවුන් මකරා ලාංඡනය සහිත ආභරණද පැළඳ සිට තිබෙනවා. අත්තරංගුරගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. රට තුටුපුවත් අස්වැන්න කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් ඉදිරි පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත වාතාවරණය පාර්ලිමේන්තුව හරහා කඩිනමින් ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ද ඉල්ලීමක් කළා. ඔහු පැවසුවේ එසේ වූහොත් පළාත් සභා ඡන්ද විමසීම ලබන දෙසැම්බර් මස 15 වෙනිදාට පෙර පැවැත්වීමට හැකි බවයි. විකල්ප 4 තමයි සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුව විසින් අදාළ විශේෂ බහුතරයෙන් අනුමත කිරීම. ගරු අග්‍රාමාත්‍යරයා විසින් පත් කරන කමිටුවකින් එම වාර්තාවේ සමාලෝචන කටයුතු නිම කිරීම. නැවත කඩිනමින් සීමා නිර්ණයක් සිදු කර එය අනුමත කර ගැනීම හෝ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවක් සම්මත කිරීම යන විකල්ප 4 එක විකල්පයක් ක්‍රියාත්මක කළා. ඡන්ද විමසීම කඩිනමින් පවත්වා ඒ ටික මාස 3කින්වත් ඉවර වුණොත් ඔක්තෝබර් මැද වෙනකොට නොමිනේෂන් අරගෙන දෙසැම්බර් 15 කලින් තියාගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ පිරිසක් අද පෙරවරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් මෙලෙස පාගමනක් ආරම්භ කළේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන සම්මුඛ පරීක්ෂණවලින් අසාධාරණයට ලක් වූවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින්. පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි ඔවුන් එහි සිට උද්ඝෝෂණයක නිරත වුණා. අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් පසුව අදාළ ගැටලුවට විසඳුමක් ලබා දෙන බවට බලධාරීන් එකඟ වී තිබෙනවා. විදෙස් පුවත් වෙත අවධානය යොමු කරන්නයි මේ සූදානම. ලොවම කෙටියෙන් චීන සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් උතුරු කොරියාවේදී පාලමකින් ඉවතට පැන පෙරලීමෙන් එතුළ සිටි සංචාරකයන් 32 දෙනාම ජීවිතක්ෂයට පත්ව සිටිනවා. එම ස්ථානයේ සිටියදී අනතුරට ලක් වූ උතුරු කොරියානු ජාතිකයන් සිව් දෙනෙකුද රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබුණා. මේ පුවත සැලවූ වහම උතුරු කොරියානු නායක කිම් ජොං උන් තුවාල ලැබුවන් ඇතුළත් කර සිටි රෝහල් වෙත ගොස් තිබුණා.
රියදුරට රටේ පාලනය කර ගැනීමට නොහැකි වීම අනුතරට හේතුව බවයි අනාවරණය වී තිබෙන්නේ. දස දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදිකයන් අතරට පැයට කිලෝමීටර් 70ක වේගකින් වෑන් රථයක් කඩාවැද්ද වූ වෑන් රථ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගත්තේ මෙලෙස. මෙය හිතාමතා සිදුකරන ලද්දක් බවට අනාවරණය වී ඇති අතර මෙන් 15 දිනක තුවාල ලැබුවා. අත්අඩංගුවට රියදුරු 25 හැවිරිදි කැනේඩියානු ජාතිකයෙක්. ඔහු මෙම අනතුර සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව එරට ආරක්ෂක අංශ නිවේදනය කළා. පදිකයන් අතරට කඩාවැද්ද වූ වාහනය කුලී පදනම මත ලබාගත් එකක් බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය සූදානම් කොට ඇති ඉදිරි කටයුතු කිහිපයක් පිළිබඳවයි අද අප ක්‍රීඩා පුවත් තුළින් ඔබව දැනුවත් කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන දඟපන්දු පුහුණුකරුවෙකු පත්කර ගැනීම සඳහා අවධානය යොමු කර තිබෙනවා. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔස්ට්‍රේලියාවේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක පීටර් ස්ලැප් සති දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සඳහා පුහුණු කඳවුරක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර නැහැ. පසුගියදා වාර්තා වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු තනතුරු සඳහා පාකිස්තානයේ මුෂ්ටාක් අහමඩ් මෙන්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රුවන් කල්පගේ කෙරෙහිද ක්‍රිකට් ආයතනයෙහි අවධානය යොමු වී තිබෙන බවයි. මේ අතර විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වන ඔස්ට්‍රේලියාවේ ෆිල් ජොන්සි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ෆිල් ජොන්සි මීට පෙර පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙවැනිම වූ පුහුණු වැඩසටහනක් පවතුනු ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ලබන මස 5 වනදා සිට 23 වනදා දක්වා මෙම පුහුණු වැඩමුළුව පවත්වන බවයි. ඒ පුවතත් සමගින් අදට අප ලයිව් ඇට් 10:30 තුලින් සමුගන්නවා. යලි හමුවීම හෙට උදෑසන අද දවස තුලින්. ඔබට සුභ රාත්‍රියක්.